දිලුම් වගාවක කප්පාදු කිරීම සහ පුහුණු කිරීම කියන කාරණය ඉතාමත් වැදගත් වෙනවා. හේතුව තමයි අපිට පුළුවන් දිලුම් වගාවේ කඳන් 3-4ක ගසක් විදියට හෝ තනි කඳක් සහිත ගසක් විදියට අපිට වගාව නඩත්තු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 60ක් 75ක උසක් දක්වා මේකේ තියෙන මේ සියලුම පාර්ශ්වක අතු ඉවත් කරලා තනි කඳක් විදියට හදා ගන්නවා. ඒ වගේ ඉස්සලාම අපි පහලින්ම ඇති අතු ඉවත් කර ගන්නවා. ඒතර මේ කපන අතු පුළුවන් තරම ප්‍රධාන කඳට ආසන්නව කැපීම තමයි වැදගත් වෙන්නේ. ඊට අමතරව මේ පඳුරේ තියෙන මෙරළගේ අතු, ඊට අමතරව දියරකිලි සහ පොළව දෙසට ගොඩක් පහත් වෙලා තියෙන අතු අපි විටින් විට වගාවේදී ඉවත් කරන්න ඕන. ඊට අමතර මේ වගේ පොළව දෙසට පහත් වෙලා තියෙන අතු සහ ගොඩක් ඉහළට වැල්ලා තියෙන අතු අපි ඉවත් කරනවා. දහන කඳන් 7ක් විදියට ගහ පුහුණු කරලා තියෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන මෙරිච්ච අතු, ඊරකිලි ඒ සියල්ල ඉවත් කරලා එතකොට මේ ගහ තුළට හොඳට හිරුවෙලිය වගේම හොඳට වාත ආශ්‍රයත් දැන් ලැබෙන විදියට අපි මේක කප්පාදු කරලා තියෙන්නේ. කඳ තුළට දිලීරහ බැක්ටීරියා වගේ දේවල් ඇතුල් වෙලා කඳ නරක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ගහේ තියෙන වතුර ඒ කැපුම උනත් වලින් වාස් වෙලා යන්න පුළුවන්. ඒ හින්දා අපි කප්පාදුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේ වගේ තියෙන ලොකු කැපුම උනත්වල තීන්තයක් ආලේප කරන්න ඕන. ඒ වගේම කාබනික පොහොරවලට දෙලුම් භෝගය හොඳින් ප්‍රතිචාර දක්වනවා. Thank you.